මොකක්ද මේ දේපල බද්ද කියන්නේ ඔබට පුළුවන් ද මුලින්ම හැඳින්වීමක් කරන්න මේක මේ එක පාට අහසින් වැටුණා වගේ මේ අද ආපු දෙයක්වත් එහෙම නෙමේ වැඩිපුර සල්ලි තියන අය මේ ආයෝජන සිදු කරනවා දේපලවල ඒක ලංකාව වගේ රටක බහුලව දකින්න පුළුවන් දේවල් ලංකාව විතර නෙමේ ලෝකේ පුරාම රටවල තත් එහෙමයි කියලා කියන්න පුළුවන් මෙන්න මේක තමයි මේ මේ අලුතෙන් කතා කරන බද්දේ ඉලක්කය වෙන්නේ හැබැයි මේක දේපල බද්ද කියලා වෙනම බද්දක් නෙමේ Property tax කියන නමකින් බද්දක් කොහෙවත් පැනවීමක් සිද්ධ වෙලා නැහැ. කෙනෙක් තමන්ට අයත් දේපලක් කුලියකට දීලා තියෙනවා නම් ඒකෙන් ලැබෙන කුලිය ආදායම බද්දට යටත් වෙනවා. එතකොට කවුරු හරි ඒ දේපල ව්‍යාපාරයකට යොදවනවා නම් ව්‍යාපාර ආදායම ඇතුලේ ඒ දේපලට අදාළ වියදම් ආදායම් ගැලපීම් සිද්ධ වෙනවා. හැබැයි කෙනෙක් මේක කුලියටත් දෙන්නේ නැහැ. නමුත් තියාගෙන ඉන්නවා. ඒ වගේ අවස්ථාවක කුලියක් ලැබුණාසේ බදු කිරීම තමයි මේ හරහා සිද්ධ වෙන්නේ. Taman padinchi nivasataත් මෙහිදී බදු ගෙවන්න ඕනිද? අපි බද්ද නෙමේ ඇත්තටම මේ දේපලට අදාළ යම් ආදායමක් හඳුනා ගැනීම තමයි මේ හරහා කරන්නේ. ඒතර ආදායමක් හඳුනාගත්තට පස්සේ ආදායම කොහොමටත් ආදායම් බද්දට යටත් වෙනවා. නා Taman padinchi nivasata කුලියක් ආරෝපණය කළා බද්දට යටත් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට දරුවෝ දෙමව්පියන්ට අයත් දේපලවල දෙමව්පියන් සමග පදිංචි වෙලා ඉන්නවා. මොකද මේ දේපල අයිතිය තියෙන කෙනාට තමයි මේ ආදායම ගලපන්නේ. දේපල අයිති තමන්ගේ දෙමව්පිය පියාට හරි මවට හරි අයත් නිවසක් වෙන්න පුළුවන්. හැබැයි මම අර කිව්වා වගේ ඒ මවගේ හෝ පියාගේ පළවෙනි නිවස නම් ඒ නිවස තවදුරටත් බද්දට යටත් වෙන්නේ නැත්. බදු ප්‍රතිපත්තියක් හරි මොකක් හරි හඳුල්ලා දුන්නම ව්‍යාකූලත්වයක් සමාජය ඇති වෙන්නේ ඇයි? මේ රටේ අර බදු සාක්ෂරතාවය කියන ටැක්ස් ලිටරසි කියලා අපි කියන මේක හරි අඩුයි කියන එක මිනිසුන් මේ බදු ගෙවීම තමන් කිව්වත් නැතත් මේක ගෙවිය යුතුයි කියන මේ තැනටපත් වෙන්න ඕන. ඒතර මේ තෙන්දී ආපු කමක් තමයි මිනිසු කියන අපි බදු ගෙවන්න ලෑස්ති අපිට විශ්වාසයක් නැහැ මේ බදු වලට මොකද වෙන්නේ කියලා. මේ අපිට බයන්න බස් එකක් නැහැ පාරවල් නඩත්තු වෙලා නැහැ. මෙන්න මේවා හින්දා අපි ගෙවන්න කැමති නැහැ. හැබැයි එහෙමයි කියලා නොගෙව හිටියොත් අර දේවල් කවදාවත් නිවැරදි වෙන්නේ නැහැ. අපි බදු ගෙවන්න බදු ගෙවන්න ඕන. ඒ වගේම ඒ අයට අවශ්‍ය රාජ්‍යයේ සේවය නිසි විදියට ලබා දෙන්න ඕනේ. මේක දෙපැත්තටම විය යුතුයි.